අද අරුණපත්තරේ ප්‍රධාන ශේෂ පාඨය. පෞගිය දවස්වල අන්‍යාගමිකරණය ගැන කතාබ ගොඩක් අපි කතා කළා. මේකට ඉඩ නොතබන් ඕනෑම කෙනෙක්ට ඕනෑම ආගමක් ගැළපෙන ඕනෑම ආගමක් නිදාසේ අදහන්න ඉඩකඩ තියෙන්න ඕනි. එතකොට වෙනත් අය අන්තවාදයේ මූලධර්මවාදයේ පතුරලා තවත් අයව ආගම් වෙනස් කිරීම මාරු කිරීම වළක්වාලන්නට ඕනි. ඒ කතාව කතිකාවක් විදියට නැගුණා. දින කීපයක් පත්තරෙන් අපි ඒ කතිකාව ගොඩ නැගුවා. අද අරුණපත්තරේ ප්‍රධාන ශිෂ්‍ය පාඨය අහන්නකෝ. මූලධර්මවාදයේ පිළිනොගත් බිරිඳට දරුවන්ට සැමියාගෙන් දසවද දේශනයට කතගෙනුත් අතින් පයින් ප්‍රහාර ජයල බර්නාඩ් ලිය. මූලධර්මවාදී ආගමක දේශනයට සවන් දීමට අකමැති වූ තම බිරිඳට සහ තරුණ දියණියන් දෙදෙනාට දේශනයට කත සමග එක්ව පහර දුන් සැමියෙකු අත්අඩංගුවට ගත් බව මහාගමේ පොලිසිය සඳහන් කළා තියෙනවා. අත්අඩංගුවට ගෙන ඇති 52 වැනි සැකකරු ප්‍රදේශයේ ප්‍රසිද්ධ සංගීත ගුරුවරයෙකු බව පොලිසිය සඳහන් කරනවා. පහර කෑමට ලක් වූ මහාගමේ හලන්දුරුව ප්‍රදේශයේ පදිංචි 40 වැනි කාන්තාව මේ වන විට රාගම ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකයේ නිවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා. දැන්ට රෝහල්ගතව ඇති කාන්තාව මහභාගයේ පොලිසියට පැමිණිල්ලක් මේ සම්බන්ධයෙන් කරලා තම සැමියා දැනට මාස කීපයක සිට ගෙන්ගෙට ගොස් ධර්ම ප්‍රචාරයේ දෙන යම්කිසි ආගමික කල්ලියක් සමග සම්බන්ධකම් පවත්වාගෙන යමින් නිවස තුළදී තමාසා තම දරුවන් අතර නිතර ගැටුම් ඇතිකරගෙන සිටි බව එම පැමිණිල්ලේ සඳහන් වෙනවා. ඉකුත් දින මෙම ආගමික කල්ලියේ කාන්තාවන් දෙදෙනෙක් සහ වයස 16ක පමණ ළමෙක් සංගීත ගුරුවරයාගේ නිවසට පැමිණ එක් කාන්තාවක් ඔවුන්ගේ ධර්මයේ පිළිබඳ දේශනා කරන්නට පටන් ගරා. මේ අවස්ථාවේ සංගීත ගුරුවරයාගේ බිරිඳ තමන්ට ආගමක් ඇති නිසා වෙනත් ආගමික දේශනා අනවශ්‍ය බව කියලා මේදී ඉතා ආවේගශීලී ලෙස හැසිරෙමින් එම ආගමික කල්ලියේ කාන්තාවක් සංගීත ගුරුවරයාගේ බිරිඳ සමග තර්ක කරමින් ඇයට අතින් පයින් පහර දී ඔබට පටන්ගත් බවත් ඇගේ සැමියාත් ඇගේ පැත්තගෙන ඇයට බිම තමා පහර දුන් බවත් මව බේරාගෙමට පැමිණි දිනියන් දෙදෙනාටත් ආගමික කල්ලි අය පහර දුන් බවත් සංගීත ගුරුවරයාගේ බිරිඳ කළ පැමිණිල්ලේ දැක්වෙනවා. හොයන්න හොයලා අල්ලන්න අල්ලලා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න මානසික ලෙඩ්ඩුද කියලා බලන්න ගෙයින් ගෙට යමින් වෙනත් මූලධර්මවාදයේ පතුරවමින් අනිත් අයගේ ආගම් පැත්තකට දාලා බලහත්කාරයෙන් වෙනත් ආගම් වලට ගණ්ඩ නතු කරගන්න කටයුතු කරනවා. බෑ කියලා කිව්වම අල්ලගෙන ගහන්න හදනවා. මානසික ලෙඩ්ඩුද කියලා බලන්න. මේ වගේ මානසික ලෙඩ්ඩු ගණනාවක් හිටියොත් රට්ටු පව් තවත් කොයි තැන්වල බලහත්කාරකමින් අන්‍යාගමිකරණයට ලක් කරනවද දන්නේ. මේක සුළුපටු කාරණාවක් නෙවෙයි. මේක ආගමික නායකයන් ඉතා පැහැදිලිව සඳහන් කළා. දැන් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නවා කියලා කිව්වා. ක්‍රියාමාර්ග දැඩි ලෙස ගන්න. මේ විදිහට බලහත්කාර කම්පා ඉතාම පීඩනයකට ලක් වෙලා තමන් අදාන ආගම අතහරින්න වෙනත් ආගමක් පිළිපදින්න අකමැත්තෙන් සිදුවුණු කී දෙනෙක් ඉන්නවද දන්නේ. ඒ නිසා ඉක්මනින් බලන්න මේ සැමියෙක්ද මේ වෙන මූලධර්මවාදයක් මූලික කරගෙන තමන්ගේ බිරිඳට වෙනත් කණ්ඩායමක් පහර දෙනකොට ඒ කට්ටියත් එක්ක එකතු වෙලා බිම දාලා පහර දෙන්න දීනියන් දෙන්න අම්මාව බේර ගන්න එනකොට දීනියන් දෙදෙනාටත් පහර දෙන්න සැමියෙක්ද තාත්තෙක්ද දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන්නේ.